හෙටත් මහා පාරට මිනිස්සු රාශියක් ඒක රාශිය වේවි. ඇයි මේ පවතින ආණ්ඩුව ගෙන යන මුර්ධාන්ත හිතුවක්කාරී ජනඝාතක ආර්ථික පීඩක ක්‍රමයට එරෙහිව ඒකම අරගලේ නාමෙන් අරගලේ වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඔවුන් ඉතාම මිලේච්ඡ විදියට ත්‍රිසං ඉදිරියේ තාම තමාංශ විදියට සිර කරලා මිනිසත් කමට නිගා දෙන ඉතාම අවජාතක ක්‍රමවේදයක් නෛතික රාමුන් තුල කොටු කරලා මේ ජඩ පාලන ව්‍යුහයේ විසින් මර්ධනයක් අකණ්ඩව ක්‍රියාත්මක කරනවා මේ තියනා වූ තත්ත්වයන් පදනම් කර ගැනීම හෙට දවසේ ජනතාව මිනිස්සු අයිතිවාසිකම් නිදහස විශ්වාස කරන ඒ වෙනින් ප්‍රශ්න කළ යුතුයි කියලා හිතන පුරවැසියන් කණ්ඩායම හෙට දවසේ සක්තර දිග්භාගයෙන්ම කොළඹට ඒක රාශියන මෙතනදී ගොඩාක් දෙනෙන් මටින් අහපු කතන්දරයක් තමයි දැන්වත්ක් උඹේ උණ සනීප නැද්ද නඩු දාගත්ත මදිද දැන්වත්ක් උඹේ කැහිල්ල නැද්ද මෂා මට කියන්න තියෙන එකයි අපි අරගල කරේ ඇමරිකන් ජනාධිපති ශීට් ගන්න නෙවෙයි අපි අරගලයක් වෙනුවෙන් යම්කිසි හැඩයක් හදුවනම් යම්කිසි ජනමතයක් හදුවනම් ඒ වෙනුවෙන් කියවීමක් කරානම් ඒ වෙනුවෙන් පෙනී සිටීමක් කරානම් කරේ පවතින ආණ්ඩුව එක්ක අපිට පෞද්ගලික ප්‍රශ්න තිබුණ නැති හින්දා හැබැයි ඔවුන්ගේ ක්‍රියා ප්‍රතිවිරුද්ධ හින්දා සමස්ත රටේම මිනිස්සුන්ට අතිශය දැවැන්ත පීඩනයක් මර්ධනයක් එල්ල වෙච්චින්දා අපිට මේ රට දාල මුඛක් කර ගේමක් ගහලා යන්න බැරි කමක් තිබුණේ නැහැ. හැබැයි එහෙම ගියොත් උපන් රට මේ මොහොතේ අසරණ කරන්න බැරි හින්දා මේම දාලේ යෙදු නැති භූමියක් ඉදයි අපි දිගින් දිගටම ප්‍රශ්න කරේ. අපි දිගින් දිගටම අපේ මතවාදයේ අදහස ජනගත කරන්න උත්සාහ කරේ. ඒකම ඒ සඳහා එකිනෙකට වෙනස් දේශපාලන කියවීම් කියන ආර්ථික කියවීම් කියන සමාජික කියවීම් කියන සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයන් අධ්‍යාපන ක්‍රමයන් එකිනෙකට වෙනස් විදිහේ මිනිස්සු පුරවැසියන් ගණනාවක්ම ලංකාවේ සතර දිග් භාගයේ එකතු වුණා. ඒ මිනිස්සු ඉතා නිර්මාණශීලී කලාත්මක ඉතාමත් අහිංසාවාදී ක්‍රමයක් කරා සටන් ක්‍රමයක් කරා ඔවුන්ගේ මතය ජන මතයක් බවට පත් කරමින් පැවති දුර්ධාන්ත හිතුවක්කාරී ආණ්ඩුව සමතලා කරා. හැබැයි ඒ වෙනුවෙන් කටයුතු කරපු අති බහුතරයක් දෙනාට මේ මොහොතේ නඩු පිට නඩු වැටිලා සමහරුන් ඉතා අමානුෂික විදියට හිරගත කරලා විශේෂයෙන්ම වසන්ත මුදලිගේ සිරිදම් මහාමුදුරුව පීටීඒ ඇක්ට් එක යටතේ මේ වෙනකොට දින 75කටත් වඩා ඉතාමත් අමානුෂික විදියට හිරගත කරලා ඒ ඕන් ප්‍රශ්න කරේ අද දවසේ ඔබ දවසේ මම කන මේ බත්පත වෙනුවෙන් ඕන් මේ ප්‍රශ්න කරේ ඔබගේ අපගේ දරුවන්ගේ හෙට දවසේ අධ්‍යාපනය වෙනුවෙන් ඕන් ප්‍රශ්න කරේ ඔබගේ මගේ දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් මේ පොදු ප්‍රශ්න වෙනින් කතා කරපු මිනිස්සු ටිකකට තමයි අද දවසේ ප්‍රශ්න ආවේ. ඉතින් අපි අහන්න කැමති මේ ප්‍රශ්නික විසඳිලාද කියලා උඹලා විශ්වාස කරනවද? ඒ ප්‍රශ්න විසඳිච්ච නැති හින්දා තමයි ඒ වෙනුවෙන් නැවතත් ජනරා ඒක රාශි වී යුතු හින්දා තමයි ඒ වෙනුවෙන් හඬක් නැගී යුතු හින්දා තමයි ලංකාව සතර දිග් භාගයෙන්ම නිදහස් අදහස් දක්වන ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සු ටිකක් හෙට දවසෙත් මහා පාර තෝරගන්නේ. ඒකම අපිට කියන්න දෙයක් තියෙනවා. මේ සාමකාමී අරගලේ මේ සාමකාමී චන නැකීම මේ සාමකාමී චන ක්‍රියාකාරීත්වය හෙට දවසෙත් අඩපණ කරන්න ආණ්ඩුවත් කරන්න පුළුවන් හැම සට උපක්‍රමයක් වේදයි. ඒ එක්කම ඕනොත් ඌරේ මාල් ඌරේ පිටේ තියලා කපනවා වගේ හෙට දවසේ ඒක රාශිය වෙන මගේ සෞරුද්දයන්ට මේ කියන්නේ ඔබලා තුලින්ම මර්ධනයක් ගෙනල්ලා ඒ මර්ධනේ ප්‍රති මර්ධනයක් තුලින් මර්ධනය කරන්න හෙට දවසේ ඕන් අනිවාර්යෙන් ලක්ලෑස්ති වෙන වෙන්නක් පුළුවන්. ඒ හින්දා හෙට දවසේ අරගලය නැත්තම් මගේ වචනෙන් කියන හෙට දවසේ ඔබගේ සාමකාමී විරෝධතාවය පැල කරන්න මහා පාරට එන ඔයගොල්ලන්ට ඉතාමත් ආදරණීය ඉල්ලීමක් කරන් තියෙන්නේ. අපි එන්නේ පවතින පොලිසිය හමුදා එක්ක අරගන්න ගහගන්න මරාගන්න නෙවෙයි. අපිට තියෙන ප්‍රශ්නේ උන්ගේ තියෙන ප්‍රශ්නේ අපි එකවන්න සාමකාමීව පළ කිරිලා. එතනදී ඒ සාමකාමී පළ කරද්දී සමහර විට එකින් එක වෙනස් විදිහේ බල ව්‍යුහයන් සමාජ කල්ලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතනි ඔබ ඉතාමත් විමසිලිසියෙන් යුතුව ඉතාමත් සිහිබුද්ධියෙන් යුතුව ක්‍රියා කරන්නේ. මොකද නිර්මාණශීලී ඒ එක්කම සාමකාමී අරගලයන් නැත්නම් ජන නැගිටීම් වල තමයි සමස්ත ලෝකයා තුල වැඩි ඉඩක් සහ ප්‍රගතිශීලී ගමන් පියවරක් තියෙන්නේ. ඒ පියවර හෙට දවසේ පුරවැසියන් ගණනාවක් සාමූහික ප්‍රයත්නයක් විදියට දරයි. ඒක අස්ස සමහර කට්ටිය මේ වෙනකොට ලොකු කතා තියෙනවා.
අරගලේ කරේ මම අපි මෙතන බෑක් එක හැදුව අපි එදියෙන් හිටියා අපි අවශ්‍ය වෙලාවේ තමයි ફોකස් කරන්නේ අපි අවශ්‍ය තැන බේස් කරන්නේ ඕන මගුලක් ඕන එකක් කියපුවා අපිට අවශ්‍ය නැහැ ඒකේ අපි කරේ මේක ඒක කියන්නේ මේක ඇවිල්ලා ලංකාවේ කෝටි දෙකක විච ජනතාවගේ සාමූහික ප්‍රයත්නී ප්‍රතිඵලයක් ගෝඨට ඡන්දෙ දීපු නොදීපු වෙනත් පක්ෂිට ඡන්දෙ දීපු නොදීපු සියලු මිනිස්සුන්ගේ සාමූහික ප්‍රතිඵලයක් ඒ හින්දා නැවත නැවතත් කියනවා නැවතත් මේ අරගලයේ ඉතාම දෘඩ විදිහට මර්ධනය කරන්න බැරි තැන තමයි ඕන් මුරුදු විදිහට සොෆ්ට් ක්‍රමයට මේක මර්ධනය කරන්නේ ඒ සඳහා ඉතාම සැලසුම් සහගත ක්‍රියා වන් ගන්නවක් හිට දවසෙත් යොදන්න පුළුවන් ඔබට නැවත නැවතත් සිලෝන් 2020 විදිහට මේ ආයෝජනය කරන්නේ මේ වීඩියෝ ෂෙයා කරන්න ජනගත කරන්න ඒ එක්කම හෙට දවසේ ඔබත් අරගල මහපාරට එන සෞද්දෙක් නම් පුරවැසියෙක් විදිහට හිතලා පුරවැසියෙක්ගේ බලය දැනගෙන පුරවැසියෙක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් කියලා හිතාගෙන පමණක් මහපාරට එන්න. නැතුව කාර්යයක් කර දේශපාලන ඉත්තෙක් වෙලා නැතිනම් කල්ලියක කණ්ඩායමක ගැත්තෙක් වෙලා ඒකේ එකාගේ අවශ්‍ය බල ව්‍යුහයන්ට බල තෘෂ්ණාවන්ට දොලපෙදෙණි වෙන එක්තරා ඉත්තෙක් වෙන්න එපා. මොකද මේ ජන නැතිවීම ලෝක ඉතිහාසයේම උඩු යටි කරගෙන ආව නැගිටීමක්. එහි සාඩම්බර කොටස් කරුවෙක් ඉන්න හෙට දවසේ ඔබට අපි ආරාධනා කරනවා අපි හෙට මහා පාරට එන නැවතවතාවක් කියන ආදරණීය පොලිසියතුමතුන්ට අපි එන්නේ මේ රටේ පුරවැසියන් විදිහට පවතින ආණ්ඩුවේ තියෙන හිතුවක්කාරී හිංසාකාරී ක්‍රියාපිළිවෙලට නිදහස් සාමකාමී පුරවැසියන් විදිහට අපේ විරෝධතාවේ පළ කරන්න මිසක් රටේ මේකේ දේපල විනාශ කරන්න පවතින ක්‍රමයන්ට ප්‍රචණ්ඩත්වය ගෙනල්ලා විකෘති කරන්න නෙවෙයි ඒ හින්දා ඔබ ඔබේ නීතිය භාවිත කරන්න හැබැයි නිදහස් සාමකාමී අරගල කරුවන්ට මිලේච්ච විදිහට පහර දීලා නැවත වතාවත් ලංකාව ලෝකයේ ඉස්සරහා හැල්ලුවට ලක් කරන්න එකෙක් දෙන්නෙක්ගේ බල විහුයන්ට උඹලගේ කරුපටියක් වෙනුවෙන් අවජාතක වැඩ නොකරන්න ඉල්ලා සිටින ගමන් එදා ඉඳන් අද දක්වාම තමන්ගේ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන සියලුම පොලිස් නිලධාරියන්ට අපි ආයාචනා කරනවා ඔබ ඔබේ රාජකාරිය කරන්න හැබැයි ගැත්තෙක් නෙවෙයි ඒකම හෙට දවසේ එන පුරවැසියන්ට ඉල්ලීමක් කරනවා ඔබ පක්ෂයක ගැත්තෙක් නෙවෙයි න්‍යාය පත්‍රයක ගැත්තෙක් නෙවෙයි පුරවැසියෙක් විදිහට බලය යොදන්න බලේ ක්‍රියාත්මක කරන්න අයිතිය වෙනුවෙන් හදලා ගන්න නමුත් මර්ධනයට එරෙහි මර්ධනයක් නෙවෙයි මර්ධනයට එරෙහි සමකාමී විරෝධතාවයක සාඩම්බර කොටස් කරවෙන්නේ මම ශානක ජයවර්ධන සිලෝන් ක්ලබ් එකේ සමගි.